රයිට්. අපි එහෙනම් මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. අපි කලින් වීඩියෝස් වල අපි කතා කරා process costing එක වෙන්නේ කොහොමද? කොහොමද job costing එකෙන් එක වෙනස් වෙන්නේ? process account එක කොහොමද හැදෙන්නේ? සහ normal loss, abnormal loss, abnormal gain කොහොමද ඒවා? අපි accounts යන්න කියන එක අපි බැලුවා. ඒතර අදත් මම මේ වීඩියෝ එකෙන් බලන්නේ කරන්නේ ඒ විදිහම තව එක ගානක් මම කරනවා උගුණට refresh වෙන්න. මේකෙදි මම ඔක්කොම දේවල් include කරනවා මේ ගානේදී. එතකොට මේ ගානත් කරාම උගුණට fully abnormal loss abnormal gain කියන එක හොඳට practice වෙනවා. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් මුලින්ම ගාන details ටික ලියා ගන්න ඕන. මම කියන විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න මේක. මුලින්ම මේ screen එකේ තියෙන විදිහට direct materials 5000 kg right 5000 kg ඒකේ cost එක තමයි මේ තියෙන්නේ 750,500 right නේ මේ තියෙන cost එක 750,500 750,500 direct material amount kilogram ගන්න ගත්තොත් kilogram 5000යි මේ තියෙන process account 1 එකට දාලා details process account 1 එකට දාලා details ඊළඟට direct labor මේ process 1 එකට direct labor දාලා තිනවා يعني use කරලා තිනවා direct labor hours 2000 right hours 2000 hours direct labor hours එතකොට hourly rate එක පැයකට කියන ගාන 50 rupees per hour 50 rupees per hour 50 rupees per hour ඊළඟට manufacturing overhead absorption rate එක manufacturing overhead absorption rate එක මේ තියෙන manufacturing overhead absorption rate 30 rupees per direct labor hour 30 rupees per direct labor hour ඒක direct labors 2000ක් use කරලා තියෙනවා right ඒකම තමයි මෙතෙන් තියෙන්නේ එතකොට අපි full cost එක බලද්දි ඊළඟට normal loss එක 10% normal loss 10% scrap value of a loss item 12 rupees ඊළඟට actual output ඇත්තටම එළියට ආපු ගාන units ගාන මේටි units ගාන 4300 actual output right required prepare the process account one right දැන් බලමු අපි normal විදිහට process account 1 එක ඇඳගත්තා right එතකොට direct material ඔයගොල්ලන්ට පේනවා direct material cost එක කීයද 750,500යි cost එක 750,500යි ඒක direct material ඉස්සරහින් දාන්න cost එක විදිහට direct material input කරලා තිනවා 750,500ක් 750,500ක් දැන් මෙතනට units ගන්න එන්න ඕනනේ මෙන්න මෙතනට මම දැන් highlight කරපු එකට එතකොට එතෙන්ට එන්න ඕන කීයද 5000ද මේ 5000 kg කියන එක දෙන්න ඕන මම කලින් videos වල කියලා දුන්නා කොහොමද ඒක decide කරන්නේ කියලා මෙතන units කියන්නේ මොකක්ද මේ යුනිට්ස් කියලා කියන්නේ මොකක්ද මේ කොලම් එක
units කියල කියන්නේ output units. මෙතන අපි හිතමු දැන් මේ කිලෝග්‍රෑම් කියලා දා අපි හිතමු මේ දානේ පාම් පිටි කියලා. හරිද? පාම් පිටි කියලා හිතන්න. එතකොට එළියට එන්නේ මොකක් හරි food item එකක් නම් ඒ food items ගන්න. තමයි මෙතන units කියලා කියන්නේ. Units කියලා කියන්නේ food items ගන්න. Right. Food items. නැතුව අර ෆ්ලෝ කියන එක නෙමෙයි පාම් පිටි කියන එක නෙමෙයි රයිට් එතකොට මට කියන්න මේ කොලම් එක මම කොහොමද ඩිෆයින් කරේද දැන් අපි මෙතනට ෆිනිෂ් ගුඩ්ස් කියලා මෙතෙන්ට අපි දානවානේ එලියට ආපු යුනිට්ස් ගන්න මෙන්න මේ ඇක්චුවල් අවුට්පුට් එක 4300 එතකොට එලියට එනවා 4300ක් යුනිට්ස් food items එතකොට මෙතෙන්ට එන්න ඕන පාම් පිටි කිලෝග්‍රෑම් වෙන්න බෑනේ එහෙල මෙතෙන්ටත් එන්න ඕන එහෙනම් food items ඒතර මේක කොහොමද මම ඩිෆයින් කරේ මේ තියෙන්නේ food items කීයක් වෙනවෙන්ද direct material input කරේ food items කීයක් වෙනවෙන්ද direct materials input කළේ එහෙනම් බලන්න direct materials kilogram 5000ක් දාලා තියෙනවා හැබැයි මේ ගාන කියලා නැහැ කොහෙවත් එක food item එකකට මේ direct material kilograms කීයක් ඕනද කියලා එක food item එකකට direct material කොච්චරක් ඕනද කියලා කියලා නැහැ එහෙම තිබ්බනම් අපිට ගන්න තිබ්බා මෙතෙන්ට value එකක් අපි හිතමු ෆුඩ් අයිටම් එකක් හදන්න ඩිරෙක්ට් මැටීරියල්ස් කිලෝග්‍රෑම් දෙකක් යනවා කියලා කිලෝග්‍රෑම් දෙකක් ඕන එක අයිටම් එකක් හදන්න එහෙනම් මට කියන්න ෆුඩ් අයිටම්ස් කීයක් වෙනවද ඩිරෙක්ට් මැටීරියල්ස් දාලා තියෙන්නේ 5000 බෙදෙනවා දෙකෙන් යුනිට්ස් 2500ක් වෙනවා එහෙම වුණා නම් මෙතෙන්ට එන්නේ කීයද 2500 හැබැයි මේ ගාන කොහෙවත් කියලා නැහැ කොහෙවත් කියලා නැහැ එක යුනිට් එකකට ඩිරෙක්ට් මැටීරියල්ස් කීයක් ඕනද කියලා එහෙනම් මේ වගේ වෙලාවක හොඳට මතක තියාගන්න මේ වගේ වෙලාවක ගානකදී ඔගොල්ලෝ කරන්න ඕන ඇසියුම් කරන්න 1 කිලෝග්‍රෑම් එකකින් 1 ඩිරෙක්ට් මැටීරියල් එකකින් 1 යුනිට් එකක් හදනවා කියන එක අනුපාතය එන්නේ 1:1 නะ 1:1 ratio එක assume කරන්න 1:1 නะ 1:1 ratio එක ඒ කියන්නේ එක input එකක් එක kilogram එකකින් එක food item එකක් හදනවා එක food item එකක් හදන්න එක kilogram එකයි ඕන ඒක තමයි අනුපාතය එහෙනම් මට කියන්න මෙතන units වලට කීයද දෙන්න ඕන 5000යි කාන්ට එකකින් එකක් හදනවනේ එහෙනම් මට කියන්නේ එක ෆුඩ් අයිටම් එකක් හදන්න ඩිරෙක්ට් මැටීරියල්ස් කියදෝන 1 කිලෝග්‍රෑම් එකයි 1 කිලෝග්‍රෑම් එකයි එහෙනම් 5000 බෙදෙනවා එකෙන් උත්තරේ 5000ම තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට හැම ගානකම වගේ මේ විදිහට තමයි එන්නේ ගානේ අපිට අපි ප්‍රොසෙස් කෝස්ටිං වලදී සාමාන්‍යයෙන් ඇසියුම් කරනවා 1:1 රේෂියෝ එක 1 කිලෝග්‍රෑම් එකකින් එකක් තමයි එලියට එන්නේ 1 යුනිට් එකකට 1 කිලෝග්‍රෑම්ක් නැත්නම් එක යුනිට් එකකට එක මීටර එකක් රයිට් එහෙම තමයි අපි රේෂියෝ එක සාමාන්‍යයෙන් තියාගන්නේ 1:1 රයිට් එතකොට මෙතෙන්ට එන්නේ 5000 හැබැයි මතක තියාගන්න මේ 5000 කියන්නේ කිලෝග්‍රෑම් 5000 කියන එක නෙමෙයි අවුට්පුට් යුනිට්ස් 5000 වෙනුවෙන් තමයි මේ ඩිරෙක්ට් මැටීරියල් දාලා තියෙන්නේ ඊළඟට ඩිරෙක්ට් ලේබර් 2000 hours use කරලා තියෙනවා එතකොට 1 hour එකක rate එක කීයද එක පැයකට කීයක් කියනවද 50ක් එහෙනම් කීයද cost එක 2000 into 50 කීයද $1,00,000
right? 1 lakhs. එන 1 lakhs දාන්න cost එක විදිහට direct labor. Manufacturing overhead. Absorption rate එක 30යි. Hours ගන්න 2000යි. එහෙනම් 2000 into 30 60,000 හරි දැන් මට කියන්න finish goods කීයද units ගන්න 4300යි 5000ක් වෙනුවෙන් දැම්මට එළියට අවිලා තියෙන 4300යි output 4300යි එළියට අවිලා තියෙන්නේ output 5000ක් වෙනුවෙන් දැම්මා direct material හැබැයි එළියට අවිලා තියෙන්නේ 4300යි normal loss එක කීයද අපි සාමාන්‍යයෙන් 10%යි එහෙනම් 5000ට 10%ක් 500යි units 500යි මෙන්න මේකට තමයි මේ මේ direct material units වලට තමයි 10% දාන්නේ normal loss එක 5000ක් වෙනුවෙන් දැම්මට අපි දන්නවා normally business එකේ 10%ක normal loss එකක් තියෙනවා එහෙනම් 5000ෙන් 10%ක් 500යි finished goods 4300යි මට කියන්න expected output එක කියද අපි කීයක් එළියට එයි කියලා බලාපොරොත්තු වුණාද 5000ෙන් 500ක් අයින් කරන්න normal loss එක අයින් කරන්න 4500ක් එළියට එවි කියලා බලාපොරොත්තු වුණා හැබැයි එළියට අවිලා තියෙන්නේ 4300යි එහෙනම් abnormal loss එක කීයද 200යි units 200යි abnormal loss abnormal loss units 200යි දැන් මොකද කරන්න ඕන දැන් කරන්න ඕන මේක value කරන්න ඕන right හරි අපි දන්නවා normal loss එක අපි value කරන්නේ මේ cost එකෙන් නෙමෙයි අපි cost එක assign කරන්නේ normal loss එකට අපි normal loss එකේ cost එකත් බෙදලා යන්නේ මොකටද finish goods වලට abnormal loss එකට මතකද කලින් videos වල කරා එතකොට normal loss එක value කරන්නේ කොහොමද ඒක විකුණන්න පුළුවන් මිලෙන් මට කියන scrap value එක sorry scrap value එක කීයද loss item එක රුපියල් 12යි එහෙනම් units කීයක් තියෙනවද normal loss එකේ 500ක් එහෙනම් cost එක කීයද 500 වැඩි කරනවා 12යි right $6,000 ne denne right ඊට පස්සේ දැන් අපිට value කරගන්න ඕන මොකක්ද මේ cost එක බෙදලා දෙන්න ඕන මෙන්න මේ items වලට මොනවාද finish goods amount එකටයි abnormal loss එකටයි බෙදලා යන්න ඕන right එහෙනම් අපි බෙදලා දාමු මේක මතකනේ කොහොමද unit cost එක ගත්තේ කියලා cost per unit කොහොමද calculate අපි ඒක process 1 එකේ cost per unit cost per unit cost per unit right කොහොමද ගත්තේ අපි ඒක උඩ cost එක හැදුවා පල්ලෙහා units ටික හැදුවා ඊට පස්සේ බෙදුවා මෙන්න එක unit එක cost එක එහෙනම් cost එක උඩ හදමු අපි මෙන්න මේ වම් පැත්තේ තියෙන cost එක ඔක්කොම එකතු කරනවා right
හත් ලක්ෂ පනස්දාස් පන්සීයයි හත් ලක්ෂ පනස්දාස් පන්සීයයි එකට එතු කරනවා ලක්ෂය එකට එතු කරනවා හැට දාහ ඊට පස්සේ අඩු කරනවා මෙන්න මේ නෝමල් ලොස් එක 6000 මතකනේ අඩු කරනවා නෝමල් ලොස් එක වෙච්ච 6000 එතකොට හැදෙන්නේ මොකක්ද අපි දන්නවා මෙතෙන්ට යන වැලියු එක මෙතෙන්ටත් එන්න ඕන මේ දෙක සමාන වෙන්න ඕන දෙපැත්තේ වැලියු දෙක එකතුව එතකොට අපි දන්නවා මේ සෙට් එක අපි ගත්තා වම් පැත්තේ මුල් සෙට් එකම ගත්තා ඒකෙන් අඩු කරා normal loss එක වෙච්ච 6000 right normal loss එක වෙච්ච 6000 අපි අඩු කරා එහෙනම් ඉතුරු වෙන්නේ මොකක්ද ඉතුරු වෙන cost එක මෙන්න මේ දෙකේ value එක එන්නේ ඉතුරු වෙන cost එක මෙන්න මේ දෙකේ value එක එන්නේ නේ මම දැන් කලර් කරේ මේ දෙක එකතු වෙන්නේ right එහෙනම් අපි හදලා තියෙන්නේ මොකද්ද උඩ ඒ දෙක එකතුව දැන් අපි ඒ දෙකේ units වලින් බෙදමු ඒ දෙකේ යුනිට්ස් එකතුව කීයද 4300යි 200යි 4500යි ඔකට මම නමක් කිව්වතාව expected output ඒක කොහොමද ගන්නෙ අපිට මේ දෙක එකතු කරලා ගන්නත් පුළුවන් තව විදිහකට ගත්තොත් අර 5000න් direct material දැන් මේ යුනිට්ස් 5000ක් වෙනුවෙන් ඒකෙන් normal loss එක අඩු කරන්න 500 අපේ expected output එක 4500යි ඒතර මේ තියෙන එක මේ තියෙන එක expected output එක expected output right හරි කැල්කියුලේටර් බලන්න කී දෙනෙක් කියලා cost එක right අට එනවා cost එක 200.89ක් වගේ right උගුල් 201යි කියලා ගත්තත් කවන්නෑ ප්‍රශ්නක් නෑ right එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ දැන් ඒක මේ දෙකට දාගන්න 200.89 right 200.89 right දැන් මේ දෙක වැඩි කරලා ගන්න right හරි ආසන්න වශයෙන් මේක බැලන්ස් එක කියලා දශම ස්ථාන වෙනස් වෙන නිසා දැන් මේක වටේල වන් අරන් තියෙන්නේ අර දශම ස්ථාන වෙනස් වෙන නිසා මේ වැලියුස් වල පොඩි වෙනසක් එන්න පුළුවන් මෙතන 910500 මෙතන 910500යි තියෙන්නේ ඒක වැලියුස් වල පොඩි වෙනසක් එන්න පුළුවන් කොහොම හරි එතකොට ඒ වෙලාවට ඔයගොල්ලෝට ෂේප් එක මේක අයින් කරලා 910500 දාන්න එක ප්‍රශ්නක් නැහැ ආ දශම ස්ථාන වෙනස් වීමනේ කොහොම හරි මේ එන්නවනේ මෙන්න මේ ටෝටල් එක තමයි බැලන්ස් වෙන්න ඕන 910500 ඉන්පුට් කරපු ටිකට තමයි බැලන්ස් වෙන්න ඕන මෙතෙන්ටත්
අර දශමස්ථාන ආවොත් පොඩ්ඩක් අර එහෙම එහෙම වෙනසක් වෙන්න පුළුවන්. ඒතර ඕකට එන ගාන ටෙලි කරලා බලන්න. පොඩි වෙනසක් තිබ්බොත් ඒක අයින් කරලා අර මේ මේ amount එක දාගන්න. මොකද තියරිටිකලි මේකට සමාන වෙන්න ඕන අන්තිමට කොහොමද? අර පොඩි වෙනසක් වෙන්න පුළුවන්. පොඩි වෙනසක් අනික ලොකු වෙනසක් වෙන්නද? පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මේ ඩෙසිමල්ස් වල වෙනස් වීම නිසා. හරි. දැන් අපි accounts ටික තියමු. අපි අපි ගහපු accounts ටික මතකනේ. scrap value abnormal loss මට කියන්න මුලින්ම මේ finish goods කොහටද මාරු වෙන්නේ 4300 sorry 863827 ඒක මාරු වෙන්නේ process account 2 එකට 2 එකේ input එක බවට පත් වෙනා එක මේක direct material input එක වෙලා තියෙනවා වගේ process account 2 එකේ direct material එක වෙන්නේ මොකද්ද මෙන්න මේ process account 1 එකේ output එක එතකොට මේක debit වෙන්නේ process account 2 එකට finish goods නะ ඒක මොකද අඳින්න යන්නේ කලින් වීඩියෝස් බලන උරට තේරෙනවා අපි normal loss එක තියෙන normal loss එක 6000යි process 1 process 1 ඊළඟට abnormal loss हतली है कसी है ताटाई हतली है कसी है ताटाई प्रोसेस वन प्रोसेस वन इधर बस मम्मा क्यों हुआ අපි විකුණන්නේ loss normal loss එක විතරක් නෙමෙයි අපිට විකුණන්න පුළුවන් මෙන්න මේ abnormal loss එකත් අපිට විකුණ ගන්න පුළුවන් මොකද ඇත්තටම loss එකෙදි බෙදිලා නෙමෙයි ඔක එන්නේ physically loss එකෙදි ඔක දෙකම එකට එන්නේ ඇත්තටම loss එක 700ක් normal loss එකයි abnormal loss එක දෙකම එකට එකතු කරන්න ඕන එතකොට ඔක්කොම එකතු වෙලා තමයි loss එක හැදෙන්නේ තුරේ loss unit එක රුපියල් 12 ගානේ කන ගන්න පුළුවන්. එහෙනම් ඒක abnormal loss එකට tree value එක දාන්න ඕන අපි. cost එක විදිහට අපිට 40178ක් අයින් කරන්න උනාට ඒකෙන් අපිට recover කරගන්න පුළුවන් කීයක්ද? මෙන්න මේ scrap value එක. එතකොට කීයද ඒකේ value එක? අපි 12 ගානේ 12 ගානේ බලන්න ඕන කීයක්ද? loss units abnormal loss units 200යි නේ abnormal loss units 200යි එහෙනම් 12 ගානේ 200ක් right 2400යි ඒ ගානේ මේ cost එක අඩු වෙනවා මේ cost එක අඩු වෙනවා 2400යි scrap value scrap value scrap value එක මාරු කරන්න දැන් ඒකත් ලැබෙන්න ඕනේ ලැබෙන්න ඕන වැලියු එකක් එහෙනම් ඒකත් ඩෙබිට් කරන්න scrap value කියන asset account එකට එතන abnormal loss abnormal abnormal loss right ඊළඟට මොකද වෙන්නේ මේක බැලන්ස් කරන්න මේ abnormal loss account එක බැලන්ස් කරන්න බැලන්ස් කරාම
මේ ක්‍රෙඩිට් පැත්තෙන් එවි බැලන්ස් එකක් රයිට් ඒ බැලන්ස් එක P&L එකට මාරු වෙන්න ඕන මම කිව්වා ඒක මේ ඇබ්නෝමල් ලොස් account එක මොකක්ද පීරියඩ් කෝස්ට් එකක් ප්‍රොඩක්ට් එකට අපි ඇතුළු කරන්නේ ඒකනේ අපි ඒක වෙනම පෙන්වන්නේ අපි ප්‍රොසෙස් account 2 එකට ඇවි මේක විතරනේ ෆිනිෂ් ගුඩ්ස් ටික විතරනේ අපි ප්‍රොඩක්ට් කෝස්ට් එකට දැම්මේ නැහැ ඇබ්නෝමල් ලොස් එක හැබැයි නෝමල් ලොස් එක ඉන්පුට් කරා මතකනේ දැන් මෙතන අපි නෝමල් ලොස් එකට වෙනම වැලියු එකක් දාලා එක වින් කරේ නැත්තේ ෆිනිෂ් ගුඩ්ස් ඇතුළට තමයි අතර මේ නෝමල් ලොස් එකේ කෝස්ට් එකත් ඇතුළු කරේ රයිට් මොකද ඒක ප්‍රොඩක්ෂන් එක නිසා අනිවාර්යයෙන්ම ඇති වෙන පිළිවෙයක්නේ අපේ වැරද්දකින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි නෝමල් ලොස් එක කියන්නේ අපේ වැරද්දකින් ඇතිවෙච්ච දෙයක් ඒක අපිට අයිතියක් නේ ප්‍රොඩක්ට් එකට දාන්න කොහොමත් ඇති වෙන පිළිවෙය තමයි ප්‍රොඩක්ට් එකට දාන්නේ normal loss එක කොහොමද ඇති වෙන දෙයක් right එතකොට ඒක product එකට include කරනවා එතකොට finished goods cost එක ඇතුලේ normal loss එකේ cost එකත් include right එතකොට abnormal loss එක කියලා කියන්නේ period cost එකක් ඒක අපේ වැරද්දකින් ඇති වෙන දෙයක් අපේ අඩුපාඩුවකින් ඇති වෙන cost එකක් ඒක period cost එකක් ඒක production එකට දාන්න බෑ එතකොට මේක balance කරාම උගුණටන value එක P&L එකට යවන්න ඕන right non manufacturing overhead cost එක එක ඊළඟට මේ scrap value 8400ක් වෙන එකතුව ඒකට cash ලැබුණම අපිට පුළුවන් cash debit scrap value account credit 8400 cash ලැබුණා ඒක දැන් දාන්න ඕනේ ඔයගොල්ලෝ right මේ account එකට credit වෙනවා fully 4000 sorry 8400 cash debit වෙනවා 8400 cash ලැබුණා right hari api dan e gana heduwa den me gana ema podi wenasak oyagulu karaganna ona den me api heduwe abnormal loss tiyena widihata abnormal loss ekak ena widihata thamai me heduwe den mama karanne me gana poddak wenas karanawa menna me actual output ekak 4700 karaganna actual output ekak 4700 karaganna me details ekak mehema liyaganna me details tika mehema liyaganna වෙනසක් නැහැ මම මේකම ගන්නවා මේ වම් පැත්ත පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ ඒකට මම ඒ නිසා හැමෝම තියනවා වම් පැති වෙනසුන් නැහැ නේ මතකද අපි කලිනුත් හදුවා ගන්න කලින් වීඩියෝ බලන්න right එතන මෙන්න මේ ටික තමයි පොඩක් වෙනස් වෙන්නේ හරි දැන් බලන්න දැන් මෙතනදී ඇක්චුවල් අවුට්පුට් එක කීයද 4700යි නෝමල් ලොස් එක කීයද 10000 හිමමයි ඒකට 500යි 5000 10000ක් 500යි දැන් මට කියන්න ඇබ්නෝමල් ලොස් එකක් අද තියෙන්නේ 4500යි අපි බලාපොරොත්තු වෙන්නේ 4700ක් ඇවිල්ලා එහෙනම් මොකද්ද ඇබ්නෝමල් ගේන් එහෙනම් ලොස් එකක් නෙමෙයි ඇබ්නෝමල් ගේන් එක කොහෙන්ද දාන්නේ මෙනු එකත් ගම් පැත්තේ abnormal gain units කීයද 4700 actual output එක
අපි එක්ස්පෙක්ට් කරේ කියද එක්ස්පෙක්ටඩ් අවුට්පුට් එක කියද 4500යි. එහෙනම් 200යි abnormal gain එක. වැඩිපුර 200ක් හැදිලා තියෙනවා units right? units වැඩිපුර 200ක් හැදිලා. units 200ක් වැඩිපුර හැදිලා. right then අපි සුපුරුදු පරිදි cost එක බලමු unit එකක cost per unit කොහොමද ඒක ගන්නෙ උඩ අපි cost එක හදන්න ඕන පල්ලෙහා number of units එහෙනම් alright මුලින්ම මේ normal loss එකේ value එකක් දාවේ ඉන්න ඒකට 6000 නේද 500 වැඩි කිරීම 12 6000යි 6000යි right දැන් මට කියන්න right අපි දැන් උඩ cost එක හදමු මෙන්න මේ formula එකේ මේ ටික හැමම පිටු කරන්න 750500යි 100000යි 60000යි 750500යි ලක්ෂයයි 60000යි අඩු කරා normal loss එක 6000 බෙදනවා number of units එතකොට මෙතෙන්ට එන්නේ මොකක්ද බලමු දැන් අපි මේ set එකෙන් මේක අඩු කරා එතකොට කලින් වීඩියෝ එකේ බලනවා ප්‍රැක්ටිකලි මම මේක පොඩ්ඩක් මේ වැලියස් දාලා කියලා දෙනවා මේක නෙවෙයි විදිහ. දැන් මෙතනින් මේ ටික අඩු කරා. 6000 අඩු කරා. එතකොට හැදෙන්නේ. රයිට් එතකොට හැදෙන්නේ මෙන්න මේ ෆිනිෂ් ගුඩ්ස් වලින් මේ වැලියු එකෙන් මෙන්න මේ ඇබ්නෝමල් මෙන්න මේ ඇබ්නෝමල් ගේන් එක අඩු කරාට පස්සේ වැලියු එක මේ සෙට් එකෙන් මේක අඩු කරාට පස්සේ 6000 අඩු කරාට පස්සේ ඉන්නේ මෙන්න මේ සෙට් එකෙන් මේ ෆිනිෂ් ගුඩ්ස් වල වැලියු එකෙන් ඇබ්නෝමල් ගේන් එක වැලියු එක අඩු කරාට පස්සේ ඔකේ ඒක මම කලින් වීඩියෝ එකේ හැදෙන විදිහ පෙන්නනවා එහෙනම් අපි කරන්න ඕන මොකක්ද පහලට එන්න ඕන උඩට හැදෙන්න එතකොට මේකෙන් මේක අඩු වෙලා එන ගාන එහෙනම් පල්ලෙහාට එන්න ඕන යුනිට්ස් කීයද ඒක මේ 4700 න් මෙන්න මේ 200 අඩු වෙලා ඉන්නවා එහෙනම් 4700 න් 200 කියම 4500යි සුපුරුදු විදිහට මට මේක නමක් කියන්න expected output expected output expected output මේ ෆෝමියුලා එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ abnormal gain උනත් loss උනත් උත්තරේ 201ම තමයි කලින් විදිහට ගත්තම right කලින් value එකම තමයි එන්නේ එතකොට 201කින් වැඩි කරන්න මේ දෙකම වැඩි කරන්න right right අපි දැන් ටැලි කරලා බලමු දශම ස්ථාන වල වෙනසක් එන්න පුළුවන් දශම ස්ථාන නිසා පොඩි වෙනසක් එන්න පුළුවන් වැලිව් එකේ නෑ ටැලි කරනවා නේද ගන්න right फिनिश गुड्स मारुवेनवा
නව ලක්ෂ 34,700 process account 2 එකට right හරි ඒකව මෙතන පෙන්වන්නේ නැහැ abnormal gain එක credit වෙනවා කීයද දැන් මෙතනට debit නේ gain එක කියන්නේ income එකක් එතකොට debit sorry credit වෙනවා 34,200 abnormal gain account එකට abnormal gain account එකට process 1 process 1 ඊට පස්සේ මතකද මම කිව්වා then අපි normal loss කියලා scrap value එක අපි 6000ක් දැම්මට ඇත්තටම loss items ගන්න කීයද ඇත්තටම loss items ගන්න 300යි මොකද abnormal gain එකක් දැන් මෙතන normal loss එක 500ක් වුණාට 500ක් loss වෙයි කියලා බලාපොරොත්තු වුණාට loss උනේ 300යි 4700ක් එළියට ආවනේ අපි 4500යි එළියට ඒ කියලා හිතුවේ 500ක් loss වෙයි කියලා හිතුවේ හැබැයි ඇත්තටම loss උනේ 300යි right ඇත්තටම loss උනේ 300යි මේ abnormal gain 200 include වෙන්න බෑ නේ දැන් මෙතන වෙලා තියෙන abnormal gain එකත් include වෙලා abnormal gain එක වැඩිපුර ආපු units ගන්නත් include වෙලා normal loss මේ වෙන මේ scrap value 5000 ඇතුලේ අපි දැන් ඒක අයින් කරන්න ඕන. හරිද? අපි දැන් ඒක අයින් කරන්න ඕන. එහෙනම් බලන්න abnormal gain එක 200යි. scrap value එකක් sorry loss item එකක් විකුණන්න පුළුවන් රුපියල් 12කට. එහෙනම් එහෙනම් 12 වැඩි කිරීම abnormal gain units කියද 200යි 2400යි නේ ඒක abnormal gain එකකින් අයින් කරන්න දැන් අපිට ඒක අහිමි වෙච්ච income එකක් abnormal gain එකකින් අයින් කරන්න scrap value අපිට ඒක අහිමි වුණා අහිමි වෙච්ච ආදායමක් හරි මොකද ඇත්තටම මේ loss එක ඇති වුනේ නැහැ නේද ඇත්තටම loss උනේ 300යි 500ක් loss උනේ අර 200 ගන්න බැහැනේ ඇත්තටම physically අපිට විකුණ ගන්න පුළුවන් 300යි loss විදිහට නේ එතකොට scrap value එකකින් ඊට පස්සේ අයින් කරන්න ඒක 2400 abnormal gain normal gain account එකෙන් තමයි කා right දැන් මේක balance කරාම ගන්නට එනවා කීයද මේ scrap value account එක balance කරාම කීයද එන්නේ 3600යි ඒ එන්නේ ඇත්තටම loss උනේ කීයද units 300 නේ 300 වැඩි කිරීම 12 කීයද 3600යි ඒක තමයි මේ scrap value account එකේ balance වෙලා ඉන්නේ ඇත්තටම ලැබිය යුතු ගාණ හරි අපි එහෙනම් මේ ගාන අපි fully හැදුවා ගණන් දෙකක් අපි ඊළඟ වීඩියෝ එකේදී අපි මේකට අපි බලමු කොහොමද තව අලුත් කොටසක් ඇඩ් වෙනවා ඒ කොටස එක්ක අපි බලමු කොහොමද ඉතුරු ටික කරන්න කියලා මේ ටික හොඳට රිෆ්‍රෙෂ් කරගන්න මේ වීඩියෝස් තුනේ right